ඩයිනීද සොයිසකයනේ ස්කොට්ලන්තේ එඩින්බර්ග් පලත්තේ ජීවත්තු හැට එක්හැවරති ප්‍රතාන ජාතික කාන්තාවක්. ජාතිය බ්‍රතාන්‍ය වුවත් ඇය සම්භාවෙන් ශ්‍රී ලංකිකයි. ඒ නිසා ඇයට ශ්‍රී ලංකාව ගැන ලොකු කැක්කුමක් තිබුණා. ඉතිං ඇය නිතරම ශ්‍රී ලංකාවිය සංචාරය කරා. ස්කොට්ලන්තේ ඉඳන් ලංකාවට ඇවිත් සතිය දෙකක් ඉන්නවා කියනක ලොකු වියදමක් යන වැඩක්. එවැනි එක සංචාරයක් සඳහා රුපියල් මිලියනක් විතර වැය වෙන අවස්ථාවක් තිබෙනවා. එහෙත් මුදල ගැන කල්පනා නොකළ ඩයිනීද සොයිසා නිතරම ලංකාවට ඇවිත් දකුණු පළාතේ කඳුකරේ හෝටල්වල නැවතිලා හිටියා. අනුව මේට වසර 8කට පෙර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර වාරයකදී ඇයට නවතින සිද්ධුනේ අහුන්ගල්ලේ සංචාරක හෝටල එකයි. ඒ හෝටලේදී ඇයට සුවිශේෂී පුද්ගලෙක් මුණ ගැහෙනවා. ඔහුගේ නම ප්‍රියංජන. ඔහුගේ වයස අවුරුදු 26යි. ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 35යි. මේ දෙදෙනාගේ පළමු හමුවීම හරිම විසිතුරුයි. දකුණු පළාතේ නැරඹිය යුතු තැන්ගෙන ඇය ඔහුගෙන් අහනවා. ඔහු ඒ තැන්වලට ඇය එක්කගෙන යනවා. පළමු අවස්ථාවේදී ඔවුන් අතර සම්බන්ධය විදේශීය සංචාරක කාන්තාවක සහ දේශීය සංචාරක මග පෙන්වන්නෙකුට සීමා වුණා. දෙවනුව ඒ ක්‍රමෙන් මිතුරු කමක් බවටත් පසුව ප්‍රේමයක් බවටත් පරිවර්තනය වුණා. ඔවුන් අතර තිබූ අවුරුදු 35ක වයස් පරතරය ඔවුන්ගේ ප්‍රේමයට කිසිදු බාධාවක් වුණේ නැහැ. ඩයිනි මහත්සේ ප්‍රියංජනට ආදරය කළා. ඒත් ප්‍රියංජන ඩයිනිට ආදරය කළාද? කොහොම නමුත් ඩයිනි කල්පනා කළේ ප්‍රියංජන් ඇයට ආදරය කරන බවයි. එවන් විටත් ඔවුන් අඹසමි සම්බන්ධයක් පටන්ගෙන තිබුණා. හරියටම අවුරුද්දක් ගත වෙද්දී ඩයිනි තීරණය කළා ප්‍රියංජන් සමග දිගටම ජීවත් විය යුතුයි කියලා. ඇය මේ තීරණය ගත්තේ ප්‍රියංජන් සමග අවසන් හමුවීමෙන් පසු ස්කොට්ලන්තයට ගිය විටයි. ඒ අනුව තවත් මාස කිහිපයකට පසු ඇය ලංකාවට ඇවිත් ඒ බව ප්‍රියංජන්ට කිව්වා. ඒ එක්කම ප්‍රියංජන් ඇයට කියනවා නීත්‍යානුකූලව ලංකාවට විවාහ වෙමු කියලා. මුලදී ඩයිනිද ඒට අතිමදි කරනවා. ඒ ප්‍රියංජන්ගේ ඇවිටිල්ල බැහැර කරන්නට බැරි තැන ඇය ඒකට එකඟ වෙනවා. අපි කසාද බැන්දේ 2012දී. ඒ කියන්නේ දැන්ට අවුරුදු 4කට ඉස්සරයි. මගුල් දවසට කලින් දවස ප්‍රියංජන් හිටියේ හුඟක්ම කලබලෙන්. මගුල් දවස රෙජිස්ට්‍රාර් ඉදිරිපිටදී මමත් ඔහුත් අපි එකිනෙකා අමසමියම් විතර බාර ගන්නා බවටත් දුකේදී මෙන්ම සැපෙදිත් එක්ක සිටින බවත් දිවුරුම් දෙනවා. මේක කොපමණ බරපතල දෙයක්ද කියන එක හැබෑවට මට වැටහුණේ මොහොතේදී. පසුදා ලන්ඩනයේ පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩයිනි සොයිසා එසේ කියා සිටියා. තමන්ගේ විනාශය එතනින් පටන් ගන්නා බව ඩයිනි ඒ වෙලාවේදී දැනගෙන සිටියේ නැහැ. ඇය කල්පනා කළේ තමන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදී ආදරේ හිරු පෑවූ බවයි. හැබැයි සන්ධ්‍යාවෙන් පස්සේ ඝන අන්ධකාරයක් වන බවත් හන්දේලිය නොතිබුණොත් තවත් කළුවරේ අතරමං වන බවත් ඇයට කල්පනා නොවන්නට ඇති. මේ විවාහය ගැන ඩයිනි මුලින්ම හිතුවේ මෙහෙමයි. ප්‍රියංජන් මට හුඟක් ආදරේ. අපේ වයස් පරතරයවත් නොතක එයාමව බඳින කල්පනා කරන්නෙත් ඒ නිසයි. කොහොමුණත් අන්තිමේදී තීරණය කරනවා ස්කොට්ලන්තය සහ ලංකාව අතර පවත්වාගෙන ගිය ජංගම ජීවිතය අත්හැර දමලා අහුන්ගල්ල පදිංචියට එන්න. ඒ සඳහා ඇය මුලින්ම කරන්නේ ස්කොට්ලන්තයේ තිබුණ තම දේපල විකුණලා පවුන් ලක්ෂයක් උපයා ගැනීමයි. වසර 2015දී ඇයම මුදල් අරගෙන ලංකාවට එනවා. එයින් ප්‍රියංජන්ට ගෙයකා කුඩා බස්රියක් ඇයම මිලට ගන්නවා. තවත් මුදල් තෝගයක් ඔහු අතට දෙනවා. විවාහයෙන් පස්සේ ඩයිනි දිගටම ජීවත් උනේ අහුන්ගල්ල තාවකාලික නවාතැනකයි. ප්‍රියංජන්ගේ මව ඇතුළු පවුලේ අය ඩයිනි මිලටගත් නිවසේ පදිංචි වෙනවා. විවාහයෙන් පස්සේ ඔහු ඇයි බලන්නට එන්නේ ඉතාම කලාතුරකින්. ඔහු රැයගත කරන්නේ සිය මවගේ ගෙදර. ප්‍රියංජන් සමග විවාහෙන් අවුරුදු 4කට පස්සේ එනම් 2016දී ඇයට සිය ජීවිතේ ශෝකජනකම ආරංචිය ලැබෙනවා. එන් කියවෙන්නේ ප්‍රියංජන් වෙන තරුණියක සමග විවාහ වී සිටින කෙනෙක් බවයි. හැබැයි ඇය මේ ගැන අහලා ප්‍රියංජන් එක දමර කරන්නේ නැහැ. ඒත් ඔවුන් අතර නිතරම අවුල් හට ගන්නවා මිල මුදල් සම්බන්ධයෙන්. මේ අතර ඇයට ආරංචියක් ලැබෙනවා දාමරිකයන් දෙන්නේ ප්‍රියංජන්ට වෙඩි තබා ඇති බව. ඇය ඒ මොහොතේ රෝහල්ට දුවන්නේ තම තරුණ සැමියා දැක ගන්නටය. ඒත් රෝහල් භූමියේ හිට තරුණ කාන්තාවක් කියනවා ප්‍රියංජන් ටිකකට පෙර මිය ගිය බව. ඔහුගේ පපුව වෙඩිපහර දෙකකින් සිදුරු ඇති බවත් සිරුරු මරණ පරීක්ෂණය සඳහා ගෙන ගිය බැවින් බලන්නට බැරි බවත් ඇය ඩයිනිට පවසනවා. ඒත් හැමෝම කියන්න පටන් ගත්තා ප්‍රියංජන් බොරු මිනිමරුවක් මවාපාලා හැංගිලා ඉන්නවා කියලා. මම ලංකාවෙන් ගියාම ඔහු එළියට එවි කියලා තේයයි කිව්වා. ඒ තමයි ඩයිනි බිඳුරහණින් කියන කතාව. මේ අතර ප්‍රියංජන්ගේ මරණය ඇත්තටම සිදු වූ දෙයක් ලෙස පිළිගන්න අයත් අහුන්ගල්ලේ ඉන්න බව ඩයිනි කියනවා. ප්‍රියංජන් කළ වංචාවට නිසි දඩුවම තුවක්කුකරුවන්ගෙන් ඔහුට ලැබුණ බවයි ඒ අයගේ මතය. කොහොමුණත් ඩයිනිද සොයිසා අද සතේ අතේ නැති ගැහැණියා. ලංකාවේදී ඇයට හමු වූ ප්‍රේම පාරාදීසයෙන් හදිසි ආපු ඝන මීදුමකින් වැහිලා ගිහින් ඒ මීදුම දිය කළ හැකි ප්‍රේමේ හිරු රැස් ඒ ප්‍රේම පාරාදීසයට කවදාවත් ඇටෙන්නේ නැහැ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.